උණුසුම් පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න. නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න. One Samatha Kalin Satya Prathamen, Genina Theatre, Madhana Protha Vikashai, Melisarambavane, Mama Yuganti Mayurika, Prathamen Puat Sirastala Kolapa Jintupitian, Corona Rogi Kamaway, Ogin Bahira Samajeta, Roki Bonavanababa, Saukia Shikiai, Adal Pradeshi Paul Visinavak Nirodinator Agamati Sakachavin and Turuva, Varai Sevaka Varjania Avasan. Mahela Prakashak Labadimata, Kreda Verdi Sambanta, Vimashane Ekaketa Sri Lanka Poduchana Piramune, Mativarna Pracharna Katiutu, Janapati Pradhanatwin, Anuradhapurin, Arabai Palat Sabakrame, Ahosikirimata, Kisset, Ekakabande, Sajit Petru Tudvedi Kiai Tawataur the Visakin, but may on do Benaskalana Heki, Mahinda and the Kiai. Then they ship out. කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයෙන් ඊයේ පස්වරුවේ COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනා ගැනුණා. අදාළ ආසාදිතයා සමාජය තුලින් හඳුනාගත් රෝගියෙකු නොවන අතර නිරෝධායන ක්‍රියාවලිය තුලින් හඳුනාගත් රෝගියෙකු බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. ඊයේ පස්වරුවේදී කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයෙන් COVID-19 වෛරස් ආසාදිතයෙකු හමු වුණා. Adala Asaditea, India Vesita Pamina, Dinada Hatraka Karyak, Soya Nirodane, Women City, Pudgalikubai, Vasankaturaka Vidya, Eka Kepradhani, Vaidya Sudat Samar Viramahatas and Hankale. Eanum Asalita Pudgalaya, Samaji Turin Handunagat Rogi Kundovana Athara, Nirota and a Kriavali Turin Handunagat Aikubai, Saukyan Shapavasane. මෙම තත්ත්වයේ යටතේ එම ප්‍රදේශයේ නිවාස 29කට අයත් පුද්ගලයන් 160 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇති බවයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුනි මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව ඔවුන් සියලු දෙනා ඊයේ රාත්‍රියේදී කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත පිටත් කර යැවීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 12 දෙනෙකු ඊයේ දින හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව සටහන් වූයේ 2066ක් ලෙසයි. වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතින් අතුරින් පුද්ගලයන් 1827 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 228ක්. පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිව ජපානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 261 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. වරාය වෘත්තීය සමිතිය විසින් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අත්හිටු වීමට වරාය සේවකයන් තීරණය කර තිබෙනවා. ඒ අක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා වරාය වෘත්තීය සමිති සමාජිකයන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ඊනින්ගෙන්නු ග්‍රැන්ටි දොඹකර තුනක් කොළඹ වරායේ නැගිනිර පර්යන්තයේ සවි නොකිරීම සම්බන්ධයෙන් වූ ගැටලුවක් මුල් කරගනිමින් වරාය සේවකයන් පසුගියදා විරෝධතාවයක් ආරම්භ කළා. එහිදී වෙළඳ සංගමයේ සේවකයන් තිදෙනෙක් ග්‍රැන්ටි දොඹකරයකට නැග සිය විරෝධතාවය පළ කළ අතර එය ඊයේ පස්වරුව වන විට වැඩ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක වුණා. කෙසේ වෙතත් වරාය වෘත්තීය සමිති සමාජිකින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය වර්ජනය අතුරු වීමටයි වරාය සේවකයන් කටයුතු කර ඇත්තේ. අමතනේ වෘත්තීය සමිති ඉතිහාසයේ අරගලයකින් ජයග්‍රහණයක් ගත්ත සංවිධානීය තනක් මේක ස්පෙෂල් අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් අපේ ආයතන ආරක්ෂා කරගන්න තමයි අපි මේ වෙනුවෙන් සටන් කළේ. ගණනාවක් අපි අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරා. මේ අවස්ථාව අපට ලබා දුන්නේ අපේ වෘත්තීය සමිතියේ ග්‍රාමීය බ්ලොග් ග්‍රාමතුමන් ශේෂ්ත්‍රයේ සියලු දෙනා වෙනුවෙන් අපේ සටන අවසන් ග්‍රන්ථිගොඹකර 3 ඊසිටි පරගන්තය ස්ථාපිත කරන්න ගරු අග්‍රාමාත්‍යතුමා අවසර දුන්නා. අපේ සටනේ ජයග්‍රහණ අපි ලබා ගත්තා. බොහොම සතුටුයි වෙනවා අද දිනේ අග්‍රාමාත්‍යතුමා සමග කරපු සාකච්ඡාවේදී ගණිත පරයන්තියට ග්‍රන්ථිගොඹකර 3 ස්ථාපිත කරන්න අවශ්‍ය උපදෙස් ලබා දීම පිළිබඳව අපි එකගතාවයකට ඇති වුණා. වරායේ බාන්නති ගොඹකර ඔක්කොම වරායේ බාණ්ඩත් ඉදිරියේදී මේ තියෙන කිව්සුම් පිළිබඳව කැබිනට් එකටම සාකච්ඡා කළා. ඒ පිළිබඳව විසඳුම් ලබා දෙන්නත් පොරොන්දු වුණා. ඒ හින්දා හැම වෘත්තීය සමිතියක එක වෙලා වරාය අපේ වෘත්තීය සමිතියේ වැලිකම ඇතුළු 3 දෙනෙක් වානේ උඩ නැගලා ඉන්නවා. ගොඹකරවල බහින්නත් මේ කටයුතු ඉදිරියේදී සාකච්ඡා කළා. දීර්ඝ කස විසඳුමක් ලබා ගන්නත් එකතු වුණා. 2011 ලෝක කුසලාන අවසන් ක්‍රිකට් තරගාවලියේ තරඟ පවත්වීමක් සිදු වූ බවට වන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා අද පෙරපුරේ ක්‍රීඩා පරිදි සම්බන්ධ විමර්ශන ඒකකයේ වෙත පැමිණියා. එහෙත් අද දිනේ ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමක් සිදු නොවූ අතර ඒ සඳහා වෙනත් දිනයක් ලබා දීමට ක්‍රීඩා පරිදි සම්බන්ධ විමර්ශන ඒකකය කටයුතු කර තිබෙනවා. 2011 වසරේ ලෝක කුසලාන අවසන් ක්‍රිකට් තරගාවලියේදී තරඟ පාවාදීමක් සිදු වූ බවට වන චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩා වැඩිදි සම්බන්ධ විමර්ශන ඒකකයේ විසින් සිදු කරන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබා දීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා අද පෙරවරු 9ට පමණ එම ඒකකයේ වෙත පැමිණියා. එහෙත් ක්‍රීඩා වැඩිදි සම්බන්ධ විමර්ශන ඒකකයේ විසින් මහේල ජයවර්ධන මහතාට ප්‍රකාශ ලබා දීම සඳහා වෙනත් දිනයක් ලබා දී තිබෙනවා. ඒ අනුව අද දිනේ මහේල ජයවර්ධන මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු නොවූ බවටයි තොරතුරු වාර්තා වන්නේ. දැනුම් දීලා තිබ්බා අද දවසේ ලාවක් දීලා තිබ්බා කරන්න කියලා ඒ ළමගේ නීතිඥවරුන්ගේ ඉල්ලීම පරිදි. ඉතින් ඊයේ රෑ මට 11 මාර්ට විතර වුන් දැනුම් දුන්නා අද දවසේ නැතුව උන් තව දිනයක් මට ලබා දෙන්නම් කියලා. නමුත් අද උදෑසන මම දැක්කා සමහර මාධ්‍යවල යනවා මම දැනුම් දුන්නා කියලා මැෂින් වලට මම පෞද්ගලික හේතුන් හින්දා එන්නේ නැහැ කියලා. ඉතින් මම හිතුවා යම් කිසි විදියක සාධාරණයක් කළ යුතුයි කියන එක. ඒ කියන්නේ ඉතින් ඒ හින්දා තමයි දැසන උන්ට දරුන් දීලා මෙතනට ආවේ. මං කාරුණිකව ඉල්ලා සිටිනවා මම කරන්නේ නැති නිවේදන පරිදි විදියට මාධ්‍යගත කරන්න එපා කියන එක. හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් 2011 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමග පැවති ලෝක කුසලාන අවසන් ක්‍රිකට් තරගාවලියේදී තරඟ පාවාදීමක් සිදු වූ බවට කරන ලද ප්‍රකාශය හේතුවෙන් මෙවන විට ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩා වැඩිදි සම්බන්ධ විමර්ශන ඒකකයේ විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අදාළ විමර්ශන කටයුතු සඳහා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතාගෙන් ඊයේ දින පැය 9කට අධික කාලයක් එම ඒකකයේ විසින් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සිදු වුණා. මේ වන විට ක්‍රීඩා වැඩිදි සම්බන්ධ විමර්ශන ඒකකයේ විසින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් මෙන්ම එවක ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්දිත සිල්වා මහතාගෙන් සහ ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතාගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර තිබෙනවා. අභාව ප්‍රාප්ත කෘතහස්ත ලේඛිකා සිබිල් වෙත්සිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. තමන්ටම ආවේනික වූ සහජ නිර්මාණශීලී ලේඛනයෙන් සහ අපූර්ව සිතුවම්කරණයෙන් මෙරට පරම්පරා ගණනාවක හදවත් සංස්පර්ශ කළ අභාවප්‍රාප්ත ප්‍රවීණ ලේඛිකා සිබිල් වෙත්සිංහ මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් හා විද්වතුන් රැසක් සහභාගී වුණා. ඊයේ දහවල් පැපිලියානේ පිහිටි ඒ මහත්මියගේ නිවසේ සිට බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙනිනු ලැබූ වෙත්සිංහ මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අමාත්‍ය බන්දුරු ගුණවර්ධන හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ද පැමිණ සිටියා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සිබිල් වෙත්සිංහ මහත්මියගේ අභාවය පිළිබඳ ශෝක පණිවිඩ නිකුත් කර තිබුණා. අසමසම ලේඛන කලාව හා සිතුවම්කරණය තුළින් මෙරට ළමා සිත් සතන් පෝෂණය කළ ප්‍රවීණ ලේඛිකා සිබිල් වෙත්සිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 3ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අනුරාධපුරයේදී ආරම්භ වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අද අනුරාධපුරයේදී ආරම්භ වුණා. මහ මැතිවරණයට තරඟ කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පවත්වනු ලබන ජනහමු මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයකට මෙලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට තමා කිසිසේත් එකඟ නොවන බව සමගිය ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ පේතරුතුටුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් දැන් ඡන්දේ කාලේ එක එක්කෙනා ඇවිල්ලා කියනවලු ඔබතුමන්ලාගේ අර නිවසට මේ ආධාර දෙන්නම් මේ නිවසට අර ආධාර දෙන්නම් කියලා ජනතාව රවට්ටන වැඩසටහනක් කරනවා. ඇත්තම කතාව මිත්‍රවරුනි මොන දේ කරන්නත් ආණ්ඩු බලය ලැබෙන්නට ඕන. ආණ්ඩු බලය ලැබෙන්නේ මෙදාපාර වෙන කාටවත් නෙවෙයි දුරකතනෙන් තරඟ කරන සමගි ජනබලවේගයටයි කියන එක මම තමුන්නාසලට කියන්න කැමතියි. අපි විශ්වාස කරන්නේ ඒකීය රටක් තුල බලය බෙදා හැරීම. ඒකීය රට තුල ස්වෛරී ශ්‍රී ලංකාව තුල බලය බෙදා හරින වැඩසටහනේ ප්‍රධානතම අංගය තමයි පළාත් සභා ක්‍රමය. මේ මැතිවරණ ව්‍යාපාරයේ තරඟ වදින අනිකුත් කණ්ඩායම් ඔක්කොම පක්ෂ වෙලා තිබෙන්නේ පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න. මම පැහැදිලිව තමුන්නාසලට කියනවා අපි ඒකීය ශ්‍රී ලංකාව ශක්තිමත් කරන පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නට කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ. අපි පළාත් සභාව ශක්තිමත් කරලා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීලා ඒ වගේම පළාත් සභාව තුලින් කාර්යක්ෂම විශිෂ්ට ජනතා සේවාවක් තමුන්නාන්සලට ලබා දෙන්නට අපි පළාත් සභාවට ප්‍රතිපාදන ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. තවත් වසර 20ක් ආණ්ඩු බලය පවත්වාගෙන යාමට වත්මන් රජයට හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. ඒ තලවකැලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අද හොඳ නායකයෙක් ජනාධිපති වෙලා තියෙනවා. මේ රට හදනවා එතුමා. මට එතුමා ගැන කියනවා නම් හෙට වෙනකන් කියන්න පුළුවන්. එතුමා මේ වෙනකොට කරලා තියෙන වැඩ. ඒ නිසා අපි හොඳ නායකයෙක් හම්බදලා තියෙනවා. ඒ නායකයා ගෙනියන වැඩපිළිවෙල ගෙනියන්න ඔබතුමාලා ඔක්කොම එක්කහුව වෙලා මේ මැතිවරණේ ඡන්ද දෙන්න ගෙනිල්ලීමයි මම තමුන්නාන්සලට කරන්නේ. මතක තියාගන්න තව අවුරුදු 20කට මේ ආණ්ඩුව වෙනස් කරන්න හම්බ වෙන්නේ. මේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි ආණ්ඩුවයි තව අවුරුදු 20කට වෙනස් කරන්න. UMP දැන් දෙකට කැඩිලා. පෙරේදා නාවලපිටිය UMP එකෙන් ගත්තා 1000ක්. ඔලු ගෙඩි 1000ක් ගත්තා මම. තව ගොඩක් ඉඳලා ගේන්න ඉඩ තිබ්බේ නැහැ කොරෝනා හින්දා. දැන් ලංකාවේ එකම ප්‍රාදේශ සභාව ඉදිරි කච්චිල්ල. විපක්ෂයක් නැති එකම ප්‍රාදේශ සභාව. එක්සත් ජාතික පාක්ෂිකය කලකිරලා ඉන්න. මම වත්තේ කොල්ල ගොඩක් මේ දවස්වල මගෙත් එක්ක ඇවිල්ලා කතා කරනවා. ඒ මිනිස්සුගේ දුක ඇහුවම අපිට ඇඬෙනවා. දෙමළ නායකයෝ වතුකරේ ජනතාවගෙන් ඡන්ද අරගෙන කරපු අසාධාරණයට ඒ මිනිස්සුගේ දුක ඇහුවම අපිට දුක හිතෙනවා. ඒ මිනිස්සුන්ට ප්‍රශ්න දහසක් තියෙනවා. ඒ මිනිස්සුන්ට නායකයෙක් ඕනේ මිනිස්සුන්ට නායකත්වය දෙන්න අවශ්‍යයි. රටට කීර්තිය ගෙනෙන ක්‍රිකට් ක්‍රීඩකයන් දේශපාලන උමනාවන් මත අපකීර්තියට පත් නොකරන්නයි එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවි කරුණානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ පෙරමාද ජනතාවගේ හදවත තුලින් ගමන් කරලා ඒක තුලින් විශ්වාසයක් ඇති කරගෙන යන ගමන. මොකෝ අපේ තිබ්බ වැරදි නිවැරදි කළා අපිත් එක්ක පක්ෂයට යම් විදිහේ බාධාවක් තිබ්බාය අපිත් එක්ක නැහැයි කියාගෙන ඉන්න මතේ අද මිනිස්සු දාස් ගණන් අපිට එකතු වෙන්නේ අනේ සම්බන්ධයෙන්. ඒ නිසා අපි තාම නිහතමානීව වැරදි නිවැරදි කළා ජනතාවගේ හදවත කතා කරන යන අවස්ථාවක නොඑක් රටට බලපාන ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ප්‍රථමයෙන්ම මම පටන් ගන්නෙ අපේ ක්‍රිකට් සම්බන්ධයෙන්. අද තාම අපේ රටට වැදගත් ක්‍රීඩාවක් ලෙස සැලකෙන ක්‍රිකට් ලෝකයෙන් ලංකාවට වැදගත් නමක් ගෙනාපු අපේ අර්ජුනලා අරවින්දලා සනත්ලා ඒ වගේම කට්ටිය කුමාර සංගක්කරලා මහිරලා අද මොනවද වෙලා අද මේ අය ඉලක්කය කරලා රටටත් මේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්න සියලු දෙනාට අගෞරවයක් කරන ගමනක් තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා අපි කාරුණික කරන්නේ ක්‍රිකට් නාමයෙන් ලංකාවේ කීර්ති නාමයෙන් මෙවැනි දේවල් ඇඟිලි ගසන්න නැතුව මේවා දේශපාලනය කරන්න නැතුව කරුණාකරලා මේ සම්බන්ධයෙන් අපි ස්වාධීන මතයක් දරන්න අවශ්‍යයි. අවශ්‍යයි. දැන් නිකරුණේ අද ප්‍රකාශ කරන අරිතෙන් සුමානගිරි ඉස්සලා ප්‍රකාශ කරනවා ප්‍රශ්නයක් තිබ්බයි කියලා 2011 12යි. අයි දෙයියනේ මෙච්චර කාලෙ තිබ්බේ කියන ප්‍රශ්නයක් තියලා තියෙනවා. මේක කුමාර සග්ගාකාරලා දැන් ලෝකේ යම් වැදගත් ස්ථානවලට යන්න හදන නිසාද මේ කරන්න හදන්නේ. අපි කියනවා හැම අවස්ථාවකදී කියන්නේ වැඩ කරන එකට ගාන සිරිතක් තමයි ලංකාවේ. ඒ නිසා මේ අවස්ථාවෙත් ඔය වගේ දෙයක් දැ ඇති වෙලා තියෙනවා. කරුණාකරලා අපිට පේන කිසිම ප්‍රශ්නයක් නැති අවස්ථාවක ප්‍රශ්නයක් ඇති කරන්න හදනවා. මේ සම්බන්ධයෙන් අපේ ක්‍රිකට් නාමින් ඉල්ලන්නේ කරුණාකරලා මේව නවත්තන්න. වත්මා නාණ්ඩුව ජනතාව මුලා කර බලය ලබාගෙන ඇති බව ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් ගොඩක් අය හිතුවා මහ බැංකු බැඳුම් කර වංචාවට සම්බන්ධ කට්ටිය මාන්තු දාලා අරගෙන යන හැටි බලන්න බලාගෙන හිටියා. මොකක් කරුණාද? හැබැයි දැන් විමර්ශනයට අරගෙන යනවා කාවද? ඒ ඔක්කොම පැත්තක මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, අරවින්ද ද සිල්වා ඒගොල්ලෝ වරන් යන පරීක්ෂණය. 2019 නොවැම්බර් මාසේ කතරගහපු මිනිස්සු කුමාර සංගක්කාරව ගෙනලා ප්‍රශ්න කරන්නද කතර ගැහුවේ? අරවින්ද සිල්වා ගෙන කියලා ප්‍රශ්න කරන්නද කතර ගැහුවේ? නෑ. කැලේ ගැබුවා මහ බැංකු කොල්ල කෑවට කතර ගැහුවේ. ඒව පැත්තද? ඔබ තමයි රැවටිම කියන්නේ. ඒගොල්ලෝ මොකක් හරි කියලා බලය ගන්න ඔය වෙලාවට ගිහිල්ලා ආණ්ඩුව හදා ගන්නවා, අමති ගන්න එක බෙදා ගන්නවා. අවුරුදු 5ක් ගිහිල්ලා මොකක් හරි දෙයක් කර කියනවා. තේරුම් ගන්න පුළුවන්. මාලිමාවේ ශක්තිමත් කණ්ඩායම පාර්ලිමේන්තුවේ ඉන්නට ඕනේ. එහෙම නැත්නම් ඉස්සරහ අමාරුයි. ඔබ වෙනුවෙන් කතා කරන අය ඉන්න ඕනේ පාර්ලිමේන්තුවේ. ඇයි? ආණ්ඩුව ඉස්සරහට සහන කපනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා බදුපර පටවමින් වත්මන් රජයේ ජනතාව පීඩාවට පත් කර ඇති බව සමගිය ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ජේ.සී. අලවතුමල මහතා පවසනවා. ඒ මවතකම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අත්‍යවශ්‍ය ආහාර ගණනාවකට බදු පනවලා තියෙනවා. ඒ වගේම මේ වෙලාවේ ජනතාව එදිනෙදා පාවිච්චි කරපු සමන් වාගේ ඒ කියන්නේ දෛනිකව පාවිච්චි කරන හැම කනබොන දේවල් වලටත් බදු ගහලා රජය ශාල පීඩන යනතාවට යොදවලා තියෙනවා. ඉතින් විශේෂයෙන් මේ බද්ද තුල තමයි මේ භාණ්ඩ මිල වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මේ අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල බලපෑමක් රටේ ජනතාවට පොදු ජනතාවට මේ වෙලාවේ මේ වසංගත එහෙම නැත්නම් කොරෝනා තත්ත්වය තුල තාමත් අසරණ භාවයට පත් වෙලා ඉන්න ජනතාවට තමයි මේ වගේ බදු ගහලා භාණ්ඩ මිල තාමත් ඉහළ තැනකට අද ගිහිල්ලා. ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළවු අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. අපි අපේ පක්ෂයට ද්‍රෝහි වුණා නෙවෙයි මතක තියාගන්න. අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන් තමයි අපි මේ පුළුල් සන්දානේ හැදුවේ. අපි අපේ මැතිවරණ ඉතිහාසයේ පළවෙනි වෙඩිපුරය පළාත් පාලන මැතිවරණයේදී පත්තු කරා. පසුගිය ජනාධිපතිවරණයේදී දේශපාලන ඉතිහාසයේ ස්වර්ණමය සීවටට එකතු කරන්නට අපිට හැකියාව ලැබුණා. ඒ ජිනීවා සාම සංගතය පටන් ගන්න රළු සමාන්තර අවශ්‍යතාවය තිබුණා LTT ත්‍රස්වාදීන් දුර්වල කරන්න. සාමාන්‍ය සිවිල් සමාජයෙන් එන්නේ කියන ඒ පණිවිඩයේ රළු සමාන්තර කළා හොඳ ඩීල් එකක් දැම්මා. පහුගිය මැතිවරණයේ ASCII MCC කිව්සුමට අත්සන් කරන කටයුතු කරා. හැබැයි දැන් මොකද්ද කියන්නේ? එහෙම එකක් අත්සන් කරේ නැහැ කියලා කියනවා. දැන් දන්නේ නැහැ වගේ ඉන්න එහෙම එකක් නැහැ කියලා කතා කරනවා. තව අවුරුදු කීපයක් තිබ්බනම් එක්සත් ජාතික පක්ෂේ රජයක් අපිට මේ රටේ අපිට ඉන්න හම්බ වෙන්නේ නැහැ. අනේ මේ UNP ආණ්ඩුවට 85 දෝෂේම දාන්න එපා. ඕන්නම් පාර්ලිමේන්තුව කැඳවන්න අපිට මුකුත් එපා. 100%ම ඡන්ද මං හිතන්නේ හම්බෙයි. කරුණාකරලා එහෙම ගිවිසුමක් අස්සම් කරලා තියෙනවා නම් ඒකෙන් ඉවත් වෙන්න. දෙකොල්ලන්ට මේ රටේ ආපහු ආණ්ඩු හදන්න බෑ. මේ අය දැන් බලනවා විපක්ෂ නායකකම ගන්නෙ කොහොමද කියලා. ඒක නිසා මේගොල්ලන්ගේ පසුබැවිල්ල දැන් වාවා ගන්න බැරුව අපිට යම් යම් චෝදනා එල්ල කරනවා. කොරෝනා වසංගත තත්වයෙන් පසුව ලබන 6 වෙනිදා සිට ආරම්භ වෙන පාසල් වාරය සඳහා බියෙන් සැකෙන් තොරව දරුවන් පාසල් වෙත යොමු කිරීමට කටයුතු කරන්නයි ජාතික පාසල් අධ්‍යක්ෂ ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එළඹෙන සඳුදා ලංකාවේ සීනුව පාසල් දරුවන් සඳහා විවෘත කිරීමට සීනුව කටයුතු සූදානම් කොට තිබෙනවා. ඒ නිසා අපි දෙමාපියන්ගේ ඉල්ලා හිටිනවා බය නැතුව තමන්ගේ දරුවන් පාසලට එවීමට කටයුතු කරන්න කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා දෙමාපියන්ගෙන් ඔබේ දරුවාට කිසියම් විටක උණ කැස්ස හෝ එම්බිස්සාව තිබුණොත් එදිනෙට පාසල් ලැබීමෙන් වළකින ලෙස. ගුරුවරුන් සඳහා නිවේදනයක් තිබෙනවා. සීලම ගුරුවරුන් තමන්ට නියමිත කාලසටහනට ඇති කාල පරිච්ඡේදය ඉගැන්වීම සඳහා පාසලට පැමිණෙන්න. ඒ වගේම විදුහල්පතිතුමාලා යම් අතිරේක කාර්යභාරයක් පවරා තිබෙනවා නම් ඒ වෙලාවට පාසල් පැමිණෙන්න. ඔබගේ පැමිණීම පිටවීම ඔබට නියමිත කාර්ය අනුව සකස් කරගන්න සීලම ගුරුබෞතුන් සවස 3:00 දක්වා පාසල් නැදී සිටීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. විදුහල්පතිතුමාලට අපේ ඉල්ලීමක් තිබෙනවා මේ කාලය තුල ළමින්ට අහිමි වූ ඉගෙනුම් පැය ගන්න සම්පූර්ණ කිරීමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එබැවින් කිසිම පාසලක වාර විභාග, ක්‍රීඩා තරඟ හෝ වෙනත් විශේෂ සමගාමී කටයුතු සඳහා වන ක්‍රියාකාරකම් සංවිධානය කිරීමෙන් වළකින්න. LTT සංවිධානය යලි නගා සිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදු කළ හිටපු රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේශ්වරන් මහත්මිය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇතැයි පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ පොත් ඇතුළු තවත් අධිකරණ පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. LTT සංවිධානයේ යලි නගා සිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදු කළ හිටපු රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේශ්වරන් මහත්මිය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇතැයි පොලිසිය විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙඩවි ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී අපමත මුදාහැර සිටින සැකකාර විජේකලා මහේශ්වරන් මහත්මිය අධිකරණයේ හමු වී පෙනී සිටියා. එහිදී විමර්ශන සිදු කළ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාසය අධිකරණයට දන්වා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ වාර්තා සියල්ල උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි. ඒ අනුව අදාළ පැමිණිල්ල නොවැම්බර් මාස 27 වනදා කැඳවීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙඩවිය එදිනට නීතිපති උපදෙස් පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස පොලිසියට නියෝග කළා. ඉක්ුත් 2018 වසරේ උතුරු පළාතේ පැවති මහජන රැස්වීමකදී අදහස් දැක්වූ විජේකලා මහේශ්වරන් හිටපු රාජ්‍ය අමාත්‍යවරිය LTT සංවිධානයේ යලි නගා සිටුවිය යුතු බවට සිදු කළ ප්‍රකාශය තුළින් ජාතීන් අතර සමගිය බෙදහෙලීමට කටයුතු කර ඇතැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලිසිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේට අපහාසයක් සිදු කළේ යයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් ඇතුළු එම සංවිධානයේ ක්‍රියාකාරීන් 6 දෙනෙක් සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇතැයි කොළඹ අපරාධ කොට්ටාසය අධිකරණයට දන්වා සිටියා. එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙඩවි ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අපමත මුදාහැර සිටින අබ්දුල් රාසික් ඇතුළු සැකකරුවන් අධිකරණයේ හමු වී පෙනී සිටියා. එහිදී කොළඹ අපරාධ කොට්ටාසය අධිකරණය දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තා උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි. ඒ අනුව පැමිණිල්ල නැවත නොවැම්බර් මාස 27 වනදා කැඳවීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙඩවිය නීතිපති උපදෙස් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙත සිහි කැඳවීමක් යොමු කිරීමටද නියම කළා. 2014 වසරේ මාලිකාවත්ත ප්‍රදේශයේ පැවති රැස්වීමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් මහතා බුදුරජාණන් වහන්සේට අපහාසාත්මක වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කළේ යයි චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා. රටවටා පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. කළුතර බන්ධනාගාරයේ සිට මෙහෙවනු ලැබූ හෙරොයින් ජාවාරමක් පිළිබඳ පොලිසියට ලද තොරතුරක් මත ලක්ෂ 25කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 100ක් අත්අඩංගුවට ගැනීමට කළුතර පොලිසිය සමත් වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැල්ලවාය තෙළුල්ල ගල්පොත්තාර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී බලපත්‍ර රහිතව ඉරණ ලද ලී තොගයක් සහ දැවකඳන් තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් මේ වන විට හඳුනාගෙන ඇති අතර මෙම සැකකරුට එරෙහිව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ නඩු පවරන බවයි පොලිසිය සඳහන් කළේ. මහියංගනය වෘදිමාලියද්ද ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක මහා පරිමාණ ලෙස වාත්වාගෙන ගිය ගංජා හේනක් වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට වෘදිමාලියද්ද පොලිසිය සමත් වී තිබෙනවා. මෙහිදී එම ගංජා හේන සම්පූර්ණයෙන්ම පුළුසා දැමීමට පොලිසිය කටයුතු කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරු අද මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඇසළ පොහෝ දිනයට සමගාමීව පැවැත්වෙන සියත ලෙන්ගතුකම ලේදන්දීමේ මහා පින්කම අද පෙරවරුවේ කළුපෝවිල ශ්‍රී ප්‍රතිපිම්බාරාම විහාරස්ථානයේදී ආරම්භ වී තිබෙනවා. ඒත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයමින් නිමාවට පත්වනවා. යලිත් මුස් අවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.